අයිබෝන් හරිද හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමේ නවදහනිය සිරස්තල වෙත 36 වන කොරෝනා මරණ කඳානෙන් වාර්තාවේ ගත වූ පැය 24 තුල ආසාදිතීන් 356ක් ත්‍රිකුණා මලය මහරෝහලේ තවත් වෛද්‍යවරයෙකුටත් කොරෝනා පොලිස් වසම් 27ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් තවමත් හුදෙකලාවේ පොලිස් නිලධාරීන්ටත් නිරෝධායන මධ්‍යස්ථානයක් රජය කොවිඩ් මරණ වසම් කරන බවට සමගි ජනබලවේගයෙන් චෝදනා කොවිඩ් හේතුවෙන් පීඩාවටපත් වූ දෙහිවරයින්ට රජයෙන් සහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහවැසි සහ සුළං වැඩිම වර්ෂාපතනය වැලිමඩින් ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ 36 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 356 දෙනෙකු පිළිබඳ ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 14000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ 36 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්. ඇය පෞද්ගලික රෝහලක සිට ITH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ කාන්තාව දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති අතර මිය යාමට ආසන්නතම හේතුව COVID නියුමෝනියා තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 356 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාවද 14000 සීමාව ඉක්මවා ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුල COVID ආසාදිතයන් 356 දෙනෙකු වාර්තා වුණා. බහුතරයක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දැනට හුදෙකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින්. ඒ අතරින් බන්ධනාගාරය සහ පොලිසියත් වාර්තා වෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ අනිකුත් හුදෙකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් වාර්තා වුණේ. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කෙම 28 දෙනෙකු COVID ආසාදිතයන් වාර්තා වුණා. නිවෙස්වල 8 දෙනෙක් පමණ මිය ගිය අවස්ථාවන් වාර්තා වෙලා තිබෙනවා. මේක එසේ විය යුතු නැහැ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞද්‍ය පද්ධතිය තුළ සියලුම ස්ථානවල පෙර පරිදි රෝහල් පවත්වාගෙන යනු ලබනවා. එසේ පවත්වාගෙන අතරතුරදී කොවිඩ් ආසාදිතයන් සමග ඔවුන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද යම් කිසි දීර්ඝ කාලයක් පවත්වන නැත්නම් පිළිකාවක් වකුගඩු රෝගයක් නැත්නම් හෘද ආබාධ සම්බන්ධ රෝගකින් පිළින පුද්ගලයෙක් නම් ඔබට යම් කිසි අපහසුතාවයක් තිබෙනවා ඔබ රෝහලට වහම නැත්නම් වෛද්‍යවරුන්ට වාර්තා කර ගැනීමට කටයුතු කරන්න කියන එක විශේෂයෙන්ම මේ ජනතාවගේ ඉල්ලා සිටිනවා. මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 163ක් අතුරින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ මහරෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ මීට පෙර COVID-19 ආසාදිත වූ වෛද්‍යවරයාගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් 3 දෙනෙකු අතුරින් එක් වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දවස වන විට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 27ක් සහ ග්‍රාම සේවක වසම් 5ක් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඊයේ දිනේදී අඟුලාන එවැගේම මහභාගේ සහ කඳාන පොලිස් වසම් ලොක්ඩවුන් කිරීමක් සිදු කරා. ඒ අනුව පොලිස් වසම් 27ක අඟුලු දැමීම සිදු කර තිබෙනවා. මීට අමතරව කුලියාපිටිය ප්‍රදේශයේ ග්‍රාම සේවක වසම් 3ක් සහ කුරුණෑගල නගරයේ ග්‍රාම සේවක වසම් 2ක් ලෙස මුළු ග්‍රාම සේවක වසම් 5ක් හුදෙකලා කර තිබෙනවා. මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න අවශ්‍යයි. ඔවුන්ට පිටවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ප්‍රදේශවල ඉන්න අය අතර ඉතා සුවිශේෂ කරුණක් මත යම් අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ සමාජිකයෙක් ඉන්නවා නම් එම සමාජිකයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය මත පමණක් එම ප්‍රදේශයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යයෙන් රජයෙන් ලබා දෙන සහන ආදියට පරිබාහිරව යම්කිසි පොලිස් නිලධාරියෙක් මෙම රෝගය ආසාදිනේ වෙලා තියෙනවා නම් නැත්නම් යම්කිසි පොලිස් නිලධාරියෙක් මෙම රෝගය ආසාද්ද බවට සැක කරලා නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් එම පොලිස් නිලධාරියාගේ පවුලට නැත්නම් යැපෙන්නන්ට පියල් 5000ක යම් ආකාරයක වටිනා මුදලක් සහිත පැකේජයක් පිරිනැමීමට පොලිස් ප්‍රතිතුමා විසින් තීරණය කර තිබෙනවා.
මේ අතර COVID-19 වසංගත හේතුවෙන් රටෙහි උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය මත වසා දමන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන් පිට ප්‍රධාන කාර්යාලයේ මත වූ අවදානම් සහගත බව මෙතෙක් පහව ගොස් නොමැති බැවින් තවදුරටත් විවෘත කිරීමේ අවකාශයක් නොපැවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවයන් අවම කිරීම සඳහා මෝටර් වාහන පැවරීම ඇතුළු ප්‍රධාන කාර්යාලය මගින් සපයන ලද සේවාවන් රැසක් යාපනය අනුරාධපුරයේ කුරුණෑගල ගම්ප හම්බන්තොට දිස්ත්‍රික්ක කාර්යාල හරහා සැපයීමට මේ වන විට පහසුකම් සපයා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව හෙට දින සිට මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ලැබෙන අතර ඒ සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මෙම දුරකථන අංක අමතා කල් වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වනවා. එසේම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක සේවය ලබා ගනිමින් හෙට දින සිට නැවත විවෘත කිරීමටද තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් වේරහැර කාර්යාලය මගින් සේවා සැපීම කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කෙරෙන අතර සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර ඒ සඳහා කල් වේලා ඇතිව දිනයක හා වේලාවක් වෙන් කරගත යුතු වනවා. ඒ සඳහා මෙම දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකියි. මේ අතර දීපවාලී උත්සව සමයේදී ජනතාව හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතුව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසනවා. අපි දන්නවා දීපාවලි උත්සවය විශේෂයෙන්ම කෝරළේ ඇතුළු ප්‍රදේශවල සමරන තියෙන අවස්ථාවක අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා සියලුම ද්‍රවිඩ ජාතිකයන්ගේ වගේම ආගමික නායකයන්ගේ මේ අවස්ථාවේ ඒ ආගමනුකූලව පමණක් සීමා කළා ඒ උත්සවය සමරන්න කියලා. මොකද එහෙම නැති වුණොත් මම හිතනවා මේක බරපතල තත්ත්වයක් රටේ නිර්මාණය වෙන්න පුළුවන්. පොලිස් නිලධාරීන්ට සියලු පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානයක් අද උතුරුකොළඹ ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන්ට සියලුම පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානයක් උතුරු කොළඹ ප්‍රදේශයේදී අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 154ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් නිලධාරීන් විසින් මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දීලා තියෙන කලාතුරකින් වෙන අවස්ථාවක් තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ අනුව මේ තත්ත්වය තුළ දැන්ට ආසාදිතයෙන් වෙච්ච පොලිස් නිලධාරීන් ඉතාමත්ම වේගයෙන් සුවපත් වෙමින් ඉන්නවා. අද දවසේත් නිලධාරීන් 28 දෙනෙක් සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් ලෙස කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට ආශ්‍රිතයන් ලෙස නිරෝධායන ලක්ෂණ සිදු වුණාම ඉතාම හොඳ පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථාන තුනක් කොළඹ උතුර කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ කියන පොලිස් කොට්ටාෂ තුනේ විවෘත කරලා තියෙනවා. ඇඳන් 150ක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ ඕනෑම පොලිස් නිලධාරියෙක් හදිසි තත්ත්වයක් තුළ ආශ්‍රිතිකලු සුහඳුනාගත්තොත් එහෙම එයාට සියලු පහසුකම් සහිත මේ ස්ථානවල නිරෝධායන වීමට අවශ්‍ය කරන පහසුකම් සැලසලා තියෙනවා. ඒ අනුව යම්කිසි විදිහකට අවාසනාවන්ත ලෙස ආසාදිතයෙක් වෙන හෝ ආශ්‍රිතයෙක් වෙන යම්කිසි නිලධාරියෙක් වෙනම් ඔවුන්ව රැකවලා ගැනීම සඳහා ඉතාමත්ම හොඳ සුබ සාධක වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉදත් කරලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් කඩා වැටීමට ලක් වූ ධීවර කර්මාන්තය යලි නගා සිටවීම වෙනුවෙන් ධීවර සංස්ථාව වශයෙන් සිදු කරන සියලු කටයුතු කඩිනමින් සිදු කරන අතර පීඩාවටපත් ධීවර ප්‍රජාව සඳහා ණය වාරික සහනයක් ඉදිරියේදී ලබා දීමට පීවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුරාධපුර කලාවෙප ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි පැහැදිලිව කිව යුතුයි තවමත් ධීවර කටයුතු ලෙදිච්ච කිසිම පුද්ගලයෙක් ධීවර වරායන් තුල PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිතයන් බවට වාර්තා වෙලා නැහැ. නමුත් අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තියෙනවා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ විවෘත කිරීමේදී පළමුව එය තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට ඒ වගේම සිල්ලර වෙළඳාම ක්‍රමානුකූලව සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව යම් වැඩපිළික් ඇතුලේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි අනාගතයේ වැඩපිළික් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ ධීවර වරායන් තුල අපි සිල්ලර වෙළඳාම තහනම් කරලා තියෙනවා. රුපියල් මිලියන 200ක මුදල් ධීවර සංස්ථා මත්ස්‍යතොග මිලදී ගැනීම කටයුතු කරන්න මේ මිලදී ගැනීම කටයුතු අපි ඍජුවම කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. මේ වන විට ධීවර සංස්ථායෙන් පසුගිය දින 10 පමණක් කිලෝ 140,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී අරගෙන තියෙනවා. මූල්‍යමය වටිනාකම ගත්තොත් එම 560ක ආසන්න මුදලක් වැය කළා තියෙනවා මේ මත්ස්‍යතොග මිලදී ගැනීම කටයුතු සිදු කරන්න. ඉදිරියේදීත් අපි මේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යනවා. ධීවර කර්මාන්තයේ කටයුතු කිරීම සඳහා ප්‍රවාහන කටයුතු, අලෙවි කටයුතු, මිලදී ගැනීම කටයුතු, වියලීමේ කටයුතු මේ සියලු දේ සඳහා පොලිස් මාර්ග
බාධක වලින් ඒ අවශ්‍ය අවසරය ලබා දෙන්න කියන උපදෙස් ලබා දීලා තියෙනවා කිසිම බාධාවකින් තොරව දීවර කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා හුදකලා ප්‍රදේශ බවට පත් කළ තියෙන ප්‍රදේශවලත් පවත්වාගෙන යන අපනයන දීවර කර්මාන්ත ආයතන ටින්මාළු කර්මාන්ත ආයතන විවෘතව පවත්වාගෙන යෑම සඳහා ඒ අවශ්‍ය මැදිහත් වීම උපදෙස් ලබා දීලා තියෙනවා පිළිලිමක් කරා ජනාධිපතිතුමාගෙනුත් මහ බැංකුවෙනුත් දීවරයන් ලබාගෙන තිබෙන ණය සඳහා යම් සහන කාලයක් ලබා දෙන්න කියලා අපි විශ්වාස කරනවා ලබන සතිය වෙන විට කාලවකවානුත් එක්ක අපි බලාපොරොත්තු වන අඩුමතරමේ මාස 3ක කාලයක් ලබාගෙන තියෙන ණය සඳහා බැංකු සහනයක් ලබා දීමේ කටයුත්ත නිර්මාණය වෙයි කියලා රජය විසින් කොවිඩ් මරණ වසන් කරමින් රටේ මහ ජනතාවට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සත්‍ය සංගමමින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පහදිලුම කියන්න ඕනේ අද මේ වෙනකොට රජයේ අසමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. දැන් මේ වෙනකොට රට තුල කොරෝනා තත්ත්වය ඉතාමත් උස්සන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාවක් නැතුව අද සමාජගත වෙලා තියෙනවා. අද මේ වෙනකොට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අසමත් වෙලා තියෙනවා. මේ සත්‍ය තත්ත්වය ජනතාවට එළි දක්වන්න. දැන් මේ සත්‍ය තත්ත්වය එළි දක්වන්න අසමත් වීම තුලම පහදිලුම තියෙනවා රෝගය ව්‍යාප්ත වීමට තියෙන හැකියාව වැඩි වෙනවා. අපි විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තු තුලත් අනික් හැමතැනමත් අපි මේ කරුණු කාරණා කතා කරත් ඒවා සියල්ලම බැහැර කරා. ඒවා වීලුවට සමච්චලයට ලක් කරා. දැන් අද මේ වෙනකොට ඉතාමත් භයානක තැනකට ඇවිල්ලා අද කියනවා රජය කියනවා අද ජනතාවට ජනතාවගේ ආරක්ෂාව සලසගන්න. ඉතින් මේක තමයි බුදුම තත්වය. මේ තත්වය තුල අද මේ වෙනකොට විශාල වශයෙන් අපිට සැකසහිත මරණ ගණනාවක් සිදු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේවා අද වෙනත් ආකාරයෙන් සිදුණු මරණ හැටිය සමාහලට හොවා දක්වන අපිට සැකසහිත මේවා. ඉතින් මේ නිසා ජනතාවට මේව වසන් කරන්න මේ රෝගේ ව්‍යාප්තිය නවත්තන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිව අපි කියනවා මේ වෙලාවේ රජය අසමත් වුණු රජයක් හැටියට අපිට පැහැදිලිව පේනවා. දැන් මේ වෙනකොට සහල් මිල විතරක් නෙමෙයි සහල් මිල පාලනයක් නැහැ. ලංකාව පුරාම අනිත් ප්‍රදේශවල සහල් හිගයක් තියෙනවා. සහල් විතරක් නෙමෙයි හැම භාණ්ඩක මිල අද ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේක පාලනය කිරීමේ හැකියාවක් අද රජයට නැහැ. රජයේ නොයෙකුත් අවස්ථාවල ගැසට් නිවේදන නිකුත් කරනවා. නමුත් ඒ ගැසට් නිවේදනයේ බලපවත්වන්නේ සතියකටත් අඩු කාලයක්. සහල් වලට ගැසට් නිවේදන නිකුත් කරා, සැමන් වලට නිකුත් කරා, සීනිය වලට නිකුත් කරා. නමුත් මේ ගැසට් නිවේදනයේ නිකුත් කරපු මිලට කොහෙද ගන්න තියෙන්නේ කියලා තමයි අපි රජයෙන් අහන්න තියෙන්නේ. රට තුල පවතින සහල් මාෆියාව මැඩ පැවැත්වීම වෙනුවෙන් ලබන කන්නේ සිට රජය විසින් ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රටේ පවතින හාල් මාපියාව නැති කරලා සහල් වලට සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට සහල් සැපීම සඳහා අපි පූර්ව සූදානමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන වර්ෂයේ මේ වර්ෂයේ ඇතිවෙච්ච ගැටලු ඇති නොවන ආකාරය නිර්මාණය වෙන්න නම් රජය නියම කරන සහතික මිල ක්‍රමය සහ උපරිම සිල්ලර මිල නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න නම් රජය සතුව ආරක්ෂිත තොගයක් තියෙන්න ඕනේ. ඒ ජනාධිපතිතුමා කිසිසේත් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක පසුගිය රජයේ ප්‍රතිපත්තිය. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අදටත් අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙනාන්න රුපියල් 85ට අඩුවි කරන්න. ඒක තමයි ඉෂාක් බදුද්දීන් ක්‍රමය. ජාවාරම් කරුවන්ට රීසිලෙස ජාවාරම කරගෙන යන්න ඉඩ දෙනවා. වක්කඩ ගැඩුවෝ වගේ විදේශ වලින් සාල් අල ලුණු මිරිස් පරිප්පු ඔක්කොම ගෙන්න. අද එවැනි තත්ත්වයකට කරන්න බෑ. මොකද මුළු ලෝකෙම කොවිඩ් 19 වසංගතයේ යටතේ මේ ලෝකයේ පුරාම තියෙන සැපයුම් ජාලය කඩාවැටීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී තමයි වඩා වැදගත් වෙන්නේ රට ඇතුලේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩ ආසේවා රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න උත්සාහ දරිය යුතුයි. ඒක කෙටි කාලීන වශයෙන් විවිධ විවේචනයන්ට ලක් වුණත් මැදි ආදීකු කාලීන වශයෙන් ජනතාවට වාසිදායක වෙනවා. සීනි සම්බන්ධයෙන් බන්ද අනිත් දවස් 14 පස්සේ වැඩි කරනවද කොහොමද ගැසට් කරයිද? මේ පිළිබඳ මුදල් අමාත්‍යතුමා විසින් තීරණයක් ගන්නු ලබයි. බද්ද අඩු කිරීම කරන කොටගෙන වෙළඳ පොලේ සීනි මිල අඩු වෙන්නේ නැහැ. බද්ද අඩු කළයි කියලා මිල අඩු වෙන්නේ නැත්තම් මේ බද්ද අඩු කිරීමෙන් රජයේ ආදායම අහිමි කරගැනීමේ කිසිම තේරුමක් නැහැ. උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලකෘති විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනට පවතින වැසි තත්ත්වය විශේෂයෙන් මෙම සිටියමේ සඳහන් කර ඇති වැඩි අවධානම් ප්‍රදේශ එනම් උතුරු මැද සහ වයඹ පළාත මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සඳහා තවදුරටත් වැසි පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ගිගුරුම් සහිත වැසි සමග తాවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ගත වූ පැය 24 තුළ
තුළ වැඩිම වර්ෂාපතනයක් මොළතිව් දිස්ත්‍රික්කයේ වැලියොය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 287ක් වනවා. ඊට අමතරව ඇලම්පිල් ප්‍රදේශයට මිලිමීටර 205ක සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ගෝමරංකඩවල ප්‍රදේශයට මිලිමීටර 130ක වර්ෂාපතනයක් ගත වූ පැවිසි 4 තුළ ඇදහැලී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ දැඩි වර්ෂාවක් ඇදහැලුනේ මේ ආකාරයෙන්. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් යාපනයේ නාගදීප දූපත අවට ප්‍රදේශයන්හි මුහුදු රළ ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දේශයේ ඇඟලුම් සහ නිෂ්පාදන නගා සිටුවීම වෙනුවෙන් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද සහාය අවශ්‍ය වන බව රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය සේවකයෝ දැනටමත් මම සූදානම් වෙනවා විශාල ප්‍රමාණයක් ලංකාවේ දේශීය අත්‍යන්ත රෙදිපිලි භාවිතා කරන අපි චක්‍රලේඛනයක් විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනටමත් අපේ ඉල්ලීම අනුව යවලා තියෙනවා සෑම රාජ්‍ය ආයතනයකටම අත්‍යන්ත ප්‍රේෂකර්ම සහ දේශීය බතික් නිෂ්පාදන ඇතුළු දේශීය ඇඟලුම් වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මේක අපිට පටන් ගන්න එක අවස්ථාවක් තමයි ලබන ජනවාරි පළවෙනිදා. උදේ පාන්දර ලංකාවම නිෂ්පාදනය කරපු මැටි මුට්ටියක කිරිබත් ටිකක් උයලා නැත්නම් කිරි ටිකක් උතුරලා අපි වැඩ යන දවස එදාට අපි අපේ දවස බවට පත් කරගමු. දේශීය අත්‍යන්ත නිෂ්පාදන දේශීය ඇඟලුම් බතික් නිෂ්පාදනයක් අඳින්න රාජ්‍ය නිලධාරීන් පටන් ගන්න දවස බවට ඒක පත් කරගන්න පුළුවන්. එතනින් පස්සේ හැම සතියකම එක දවසක් වෙන් කරන්න කියලා දේශීය අත්‍යන්ත රෙදිපිලි නිෂ්පාදන දේශීය සාරි නැත්නම් දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු ඇඳුමක් අඳින්න වැඩපිළිවෙළ සකස් කරන්න. ජනවාරි පළවෙනිද හරියට අපි වැඩපිළිවෙළ සකස් කරොත් ලක්ෂ 15ක් මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයින් දේශීය අත්‍යන්ත රෙදිපිලි වලින් නිෂ්පාදනය කරපු සාරියක් අඳින්න පටංගනි බතික් නිෂ්පාදනයක් අඳින්න පටංගනි මේ වගේ අලුත් වැඩපිළිවෙලකට අපි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයේ ශක්තිය මේලයි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශිනුත් අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් ලක්ෂ 60ක් විතර වුන්ගේ වුන් විශාල ප්‍රමාණයක් ඉන්නව. වුන්ටත් මේ හුරු කිරීම තමයි ඊළඟ අපේ අභිදිස්ථානය වෙලා තිබෙන්නේ. MCC ගිවිසුම ක්‍රියාවට නංවනවාද නැද්ද යන පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට ආණ්ඩුව මේ වනතෙක් අපොහසත් වී ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී බයිඩනාවත් ඒ වෙනසක් වෙනවා කියලා. වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්න දෙත් නරකයි. අපිට ලොකු සහන ලැබෙයි කියලා කොයියාන් ඇමරිකන් ආණ්ඩුවකින්වත් අපි හිතන්නේ නරකයි. අපි දන්නවා ඇමරිකාවේ අරමුණු මොකනවද? ඒ නිසා අපි MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවා නැද්ද කියලා තවම ප්‍රකාශ ගැලින් ප්‍රකාශ කරන්න ශක්තියක් ආණ්ඩුවකට තිබිලා නැති එක ගැන අපි කනගාටු වෙන්න ඕනේ. ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනේ. දැන් මාස කීයක්ද? මැතිවරණයටත් ප්‍රථම ඉඳලයි මේ කරුණ මතු කරන්නේ. ජනාධිපතිවරණයටත් පෙර ඉඳලා. කෙලිම කියන්න ඕනේ මේක අපිට දරා ගන්න බැරි ගිවිසුමක්. ඒ නිසා අපි මේක පිළිගන්නේ නැහැ. අපේ ජනතාව මේකට විරුද්ධයි. ජනතාවගේ අදහස් වලට විරුද්ධව අපිට යන්න බෑ. ඒ නිසා අපි මේක පිළිගන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඒ පිළිගන්නවා නම් ඒකත් කෙලින් කියන්න ඕනේ. එහෙම හයියක් නැති ආණ්ඩුව වලට සලකන්නේ නැහැ ජාත්‍යන්තරව අනික් රටවල්. අපේ දුර්වලකම එක තමයි පෙන්눔 කරන්නේ මේ විදිහට වැනෙනකොට. වැනෙන ආණ්ඩුව වලට ලෝකේ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ඒතකොට එයා තව තව හදනවා මේ අයට බලපෑම් ගේන්න. එතකොට චීනය හදන බලපෑමගෙන චීනෙත් නම් තව ටිකක් අපි බලපෑම ගෙනවොත් අපේ පැත්තට හරව ගන්න පුළුවන් කියලා. ඇමරිකාව හරි වෙන රටවල් හිටන අපේ පැත්තට හරව ගන්න පුළුවන් තව බලපෑම ගෙනවොත් කියලා. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන ඒව බය නැතුව සැකයක් නැතුව ප්‍රකාශ කරන්න. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් වසර 30ක් පුරා අබලන්ව පවතින මාර්ගයක් පිළිබඳ තොරතුරු පුත්තලම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. උත්තලම තබ්බෝව ගොවි ජනපදයට සහ අනුරාධපුර ප්‍රධාන මාර්ගයට දිවෙන විජේපුර මාවත වසර 30කට ආසන්න කාලයක සිට නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ගමනාගමනයට මේවන විට බාධා එල්ල වී ඇති බව ගම්මුන් චෝදනා කරනවා.
මාර්ග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ගමනාගමනයට මෙලෙස ඍජු බාධා එල්ලව සිටින බවත් වල්ලලි ඌදුරින්ද ගම්වාසීන් පීඩා විඳින බවත් ඔවුන් පෙන්වා දෙනවා. ගම්මාන රසක පවුල් 5000කට ආසන්න ප්‍රමාණයක් විකල්ප මාර්ග ලෙස අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සිට තබ්බෝව දක්වා දිවෙන කිලෝමීටර් 2කින් යුත් මෙම අබලන් මාර්ගය භාවිත කරන අතර එහිද පාපැදියකටවත් ගමන් කිරීමට නොහැකිව පැවතීම මෙලෙස දක්නට ලැබෙනවා. වන අලි ගැටලුවෙන්ද පීඩා විඳින මෙම ගම්වාසීන් නිසි මාර්ගයක් නොමැති කමින්ද පීඩා විඳින්නේ නිසි බලධාරීන්ගේ යොමු විය යුතු අවධානය මෙම ජනතාවට යොමු නොවීම හේතුවෙන් ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය කඩිනමින් පිලිසකර කර දීම පමණයි. අදාළ බලධාරීන් මේ පිළිබඳව සිය අවධානය යොමු කරන තෙක් සියත අප අවදීන්. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. තවත් පුවත් සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.